මගේ භාෂාව තුල ඒ වචන මම මේ වෙලාවේ භාවිතා කරන්නේ නැහැ මොකද මම හොඳ ජාතකයක් තියෙන හොඳ ජාතකයක් ඇතුව වැදගත් දෙමව්පියන්ට ජාතක වූ අයෙක් නිසා ඒ වගේම මම ඔහුගේ ජාතකය ගැන කතා නොකරන්නේ ගරු මන්ත්‍රීතුමාගේ මවට මම අගෞරව නොකළ යුතු නිසා මොකද ඇය කාන්තාවක් නිසා ගරු කතානායකතුමනි පසුගියදා ගරු තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය තුල අසත්‍යය නිඳා කිරීම අපහාසය වක්‍රෝත්තියෙන් මෙම ගරු සභාවට පමණක් නොව කිසිදු සභාවක නොකළ යුතු වචන වාග්මාලාවක් භාවිතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි පළමුවෙන්ම එතුමා මා නොකළ අදහස් ගොන්න මා විසින් කළා කියලා ප්‍රකාශ කරනවා විසි වෙනිදා කිසිදු අවස්ථාවක බාණ්ඩ නම සඳහන් කරමින් මිල සඳහන් කරමින් සැපද යන්න මගේ කතාවේ මම කිසිම අවස්ථාවක සඳහන් කරලා නැහැ දෙවනුව එතුමා එම බාණ්ඩවල නාම භාවිතා කරමින් මතුපිට අරුතට හාත්පසින්ම වෙනස් අර්ථයක් ගෙනත් දෙන යටිපෙළ අරුත තුල අසභ්‍ය අශීලාචාර අර්ථකථනයක් සිද්ධ කරනවා මේක අද සමාජයේ ඉන්න ඕනෙම දරුවෙක්ගෙන් ඇහුවත් කියන තැනට වැටෙන අශීලාචාර කතාවක් එම වාක්‍යයේ යටිපෙළ බලන්න කියලා මං ඉල්ලා සිටිනවා යටිපෙළ තුන්වෙනුව මෙම සභාවේ නොසිටන මෙම සභාව තුල සිදු කරන කිසිම ප්‍රකාශයකට පිළිතුරු දීමට හැකියාවක් නොමැති ජලනි ප්‍රේමජාස මැතිනිය පිළිබඳව සදහන් කරමින් එතුමියට ඉතාමත් පහත් පෙළේ අපහාසයක් සිද්ධ කරනවා එතුමියනේ මේ සභාවට ඇවිල්ලා ඒකට උත්තර දෙන්න විදිහක් නැහැ ගරු කතානායකතුමනි ඒ වගේම කෙනෙකුගේ පෞරුෂයට සාධක දෙකක් එනවා මම ඉවර කරනවා ඒක තමයි එක්කෝ ආරය එහෙම නැත්නම් පරිසරය ආරය කියන්නේ මිනිස්සෙකුට ජාන වලින් එන දේ ඒක මට වෙනස් කරන්න බෑ පරිසරය කියන්නේ ඒ ආශ්‍රය කරන පිරිස නිසා ඇති වෙන පෞරුෂය ආශ්‍රය කරන පිරිස තුල මම හිතනවා එතුමාට නොමග යන තත්වයක් ඇති කරලා දීලා තියෙනවා ගරු කතානායකතුමනි මෙම කතාව සිදු කරන මොහොතේ මට මතක් වෙන්නේ අර පරිසරය නිසා ගිරා පෝතකයෝ දෙන්න සත්‍ති කුම්භ ජාතකයේ එකම ජාන වලින් ඇති වෙච්ච ගිරා පෝෂක පෝතකයෝ දෙන්න හොර මුලක් ගාව හැදිච්ච ගිරා පෝතකයයි තාපසයන් ළඟ හැදිච්ච ගිරා පෝතකයගේ කතාව අද සමාජයේ මේක දිහා දැක්කහම තේරුම් ගන්නවා ඇති කියලා මම හිතනවා ගරු කතානායකතුමනි මෙම කතාව සිදු කරන මොහොතේ මුලසන හබවපු ගරු මන්ත්‍රීතුමාට ගරු නලින් බණ්ඩාර මැතිතුමා කියනවා එම සඳහන් කරපු අශීලාචාර ස්වභාවය පෙන්වා දීලා ඒ වචන ඉවත් කරන්න කියලා ඒ අශීලාචාර ස්වභාවය පිළිබඳ පෙන්වලා දුන්නත් එතුමා ඒ නොවැටීම පිළිබඳව මම ඒ ඛේදවාචකයක් විදිහට මම දකිනවා ඒ වගේම මගේ කනගාටුව මම ප්‍රකාශ කරලා හිටිනවා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔය පුටුවේ මාත් වාඩි වෙනු මේ පුටුවේ වගකීම අජිත් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කරලා දෙන්න ඒ වගේම ඔය පුටුවේ වාඩි කරනකොට ඇස් පේන කන ඇහෙන අය ඔය පුටුවේ වාඩි කරවන්න නීතිය ගැන දන්න තීරණ ගන්න පුළුවන් අය මොකද එහෙම නොවුනොත් ඔය පුටුවේට අගෞරවයක් සිද්ධ වෙනවා ගරු කතානායකතුමනි මෙම ප්‍රකාශයේ හුදු දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදු කරපු බව පැහැදිලි. එය පොදු ජන පෙරමුණේ දේශපාලනයේ යන්න එහි නායක ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි. එතුමා ජනාධිපති ලෙස කාන්තා දිනයකදී කරපු ප්‍රකාශයක් මට මතකයි. එතුමා කිව්වා රටක සමාජයක ස්වરૂපයේ මැනිය හැකි මිනුම් දණ්ඩක් වෙනුවේ රටක් කාන්තාවකට වන්ට සලකන ආකාරයෙන් කියලා. මම එතුමාගෙන් අහනවා එම ප්‍රකාශයේ තුල කාන්තාවන්ට සැලකිලි සලකා ඇති ආකාරයේ පිළිබඳව එතුමන්ලට අනුමත කරන්න පුළුවන්ද කියලා. ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා මේක අනුමත කරනවාද? ගරු සභානායකතුමනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවර ඇමතිවරයෙක් හැටියට ඔබතුමා එම ප්‍රකාශය අනුමත කරනවාද? මෙතන නොහිටියත් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගෙන් මම අහනවා ඔබතුමා මෙම ප්‍රකාශය අනුමත කරනවාද? තව විනාඩි 5කුත් වැඩිපුර දුන්නා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා.
රාජපක්ෂවරු මෙම ප්‍රකාශය අනුමත කරනවාද කියනක ඔබතුමා මේ සභාවට දැනුම් දෙන්න. ඒ වගේම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා ඉන්නවා දීර්ඝ කාලයක් දේශපාලනයේ හිටපු. මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමාගෙන් මම අහනවා මේ ප්‍රකාශය අනුමත කරනවාද කියලා. ගරු ගරු දිස්සකුටි ආරච්චි මන්ත්‍රීතුමනි ගරු දිස්සකුටි ආරච්චිගේ මවත් කියුවොත් එතුමා ඒකට එකඟ වෙනවද කියලා මම අහනවා ගරු කතානායකතුමනි පසුකීයදා මම පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයත් කරුණාකරලා හෙන්සා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඔබතුමා පෞද්ගලිකව සංසන්දනය කරන්න ගරු තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා ප්‍රකාශ කොට ඇති එකම වචනයක් හෝ මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇද්දයි විමසා බලන්න ඒ වගේම ඔබතුමා මාගේ පියතුමා සමග පාර්ලිමේන්තුවේ සිටි පිවිසි වැඩිහිටි ගුණගරුක පියෙක් කරුණාකර මේ උත්තරීතර සභාවේ වරප්‍රසාද වලට මුවා වී මෙවැනි අශීලාචාර ප්‍රකාශ කිරීම තුලින් ඔබතුමාගේම දියණිවරුන්ට අපහාස කිරීම වැළැක්වීමට පියවර ගන්න. ගරු කතානායකතුමනි අද සමාජයේ මෙම පාර්ලිමේන්තුව පිළිබඳ කරනු ලබන විවේචන වලට ප්‍රධාන හේතුව මෙවැනි මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශනයි 225ටම හෙන ගහන්න කියන්නේ ඒකයි. මෙම කතාව පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල දක්වන ඔබතුමාගේ අදහස් විමසා බලන්න. සමාජ මාධ්‍ය අද මොකද්ද කියන්නේ කියලා. මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රකාශන පිළිබඳ මාධ්‍ය තුල හඬක් නගන්නට පෙරට එන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි අවසාන වශයෙන් මෙම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ ගරි මන්ත්‍රීවරයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙයපටු දේශපාලනික කෝණයකින් නොබලන ලෙසයි. මම ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තු සංසදයට කාන්තා සංසදයට අද සියලු දෙනාම කතානායකතුමා හමු වෙලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්නත් ඒ සඳහා පියවර ගන්නත් කියලා ඉල්ලා සිටියා.